අයිබෝවන් අද මම හදන්න යන්නේ බඩේරුංගු වලින් කේක් එකක්. එහෙම නැත්නම් බඩේරුංගු පයි එකක් කියලා කියන්නත් පුළුවන්. මේක දෙවිදියටම හදා ගන්න පුළුවන්. මේක ගොඩක් ප්‍රසිද්ධ ජාතිකයින්ගේ තේමේසවල දකින්න ලැබෙන කෑමක්. දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේ වගේ තවත් කෑම වර්ග හදන හැටි බලන්න අපිව subscribe කරන්න, notification bell එක click කරොත් වීඩියෝ ඔබ ළඟටම ගෙන්නා ගන්නත් පුළුවන්. දැන් අපි බලමු මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මෙතන තියෙනවා පොලෙන්තා ග්‍රෑම් 200ක් අවශ්‍යයි. මේක ඇවිල්ලා වියලි බඩේරිගු පිටි වෙන්න ඇති වෙන්න කුඩු කරගත්ත ජාතියක්. ඒ වගේම මම ෆුඩ් ක්‍රීම් එකත් එක්ක තියෙන කොකොනට් මිල්ක් එක පාවිච්චි කරනවා. මේකට මිලිලීටර් 400ක්. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට උකු පොල් කිරි මිලිලීටර් 400ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පොල් ග්‍රෑම් 200ක් ඩෙසිකේටඩ් පොල් එකෙන්, බඩේරිංගු මේ විදිහට ටින් කරපු එකෙන් ටින් එකක්. බඩේරිංගු ටින් එක ඔයගලන්ට හොයාගන්න නැත්නම් ඔයගලන්ට පුළුවන් බඩේරිංගු කරල් අරගෙන ඒක පිඟෙන්න දාලා තම්බලා පාවිච්චියට ගන්න. ඒ වගේම බේකින් පවුඩර් මේස හැඳි එකක්, ලුණු තේ හැඳක්, සීනි ග්‍රෑම් 250ක්, අවශ්‍ය නම් ග්‍රෑම් 200ක් දාගන්න පුළුවන්. තෙල් මිලිලීටර් 200ක් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඒ වගේම බිත්තර 4ක් ඕන වෙනවා මේකට. මුලින්ම මම බ්ලෙන්ඩර් එකට බිත්තර ටික එකතු කරනවා. ඊට පස්සේ සීනි ටිකක්. ඊට පස්සේ තෙල් ටික. ඕනම වර්ගයේ තෙලක් ඕගොල්ලන් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එළවලු තෙල් හරි පොල් තෙල් හරි කැමති දෙයක්. ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩර් එකේ හොඳට ගා ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මේ බඩේරිංගු තඹගත්ත බඩේරිංගු, එහෙම නැත්නම් ටින් එකේ තියෙන බඩේරිංගු ටික. ඒකත් හොඳින් මිශ්‍ර කරගන්න බ්ලෙන්ඩර් එකට දාලා. බඩේරිංගු ටික හොඳට ක්‍රීම් එක වගේ වෙනකම්ම බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරනවා පොල් කිරි ටික. මම මේක දෙපාරකට කලවම් කරන්නේ මික්ෂර් එක. මොකද මගේ මේ බ්ලෙන්ඩර් එක ටිකක් ඉඩ මදි මේ ටික හදන්න. ඔගලන්ට ටිකක් ලොකු බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් මේ ඔක්කොම ಜಾති එකම වෙලාවට දාගන්න පුළුවන්. සැරි සැරේට ඒක එකටම දාගන්න පුළුවන්. වෙන් කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට හොඳට මිශ්‍රණේ හදාගන්න. මේක තමයි පොලෙන්තා කියන්නේ. සමහර විට ඔයගලන්ට වෙනද පොලෙන් මේක හොයාගන්න ලේසි වෙයි. පොඩ්ඩක් බලන්න මේ විදිහට කහපාටට මෙහෙම කුඩු ටිකක් කැට හිටින සයිස් එකට කොටාගත්ත බඩේරිංගු ගන්න තියනවාද කියලා. මම හිතනවා ලංකාවේ වෙනද පොලේ ඔයගලන්ට පහසුවෙන් මේක හොයාගන්න පුළුවන් ඇති කියලා. ඒ වගේම මම මුලින් කිව්වා වගේ මේ විදිහට දෙයක්කාරයකට ඔයගලන්ට හදාගන්න පුළුවන්. මේ විදිහට කේක් තැටියකට හෝ මේ මගේ පයි එකක් හදාගන්න පැතලි උසාඩු භාජනයකට දාලා හදාගන්නත් පුළුවන්. මම මේකට තෙල් ටිකක් ගාලා මේ පොලෙන්තා එකෙන් නිකන් මේක බිස්කට් කුඩු එකක් වගේ තියෙන්නේ මේ වගේ ටිකක් මේකට දානවා. ලේසියෙන් ගලවා ගන්න පහසු වෙන හන්දා. ඊට පස්සේ මේ මිශ්‍රණය මම හොඳට කලවම් කරලා මේක මේ
පැටියට වක් කරගන්නවා. සම්පූර්ණ වක් කරන්න එපා, මොකද මේක හොඳට පිපිලා එන හන්දා ඕගොල්ලන්ට බාගෙට දාගත්තාම හරි. මේකට පාන් පිටි පාවිච්චි කරලා නැති හන්දා බොහොම ගුණයි, බඩහිරු කොහොමත් ගුණ කෑමක් නිසා. ඊට පස්සේ මේක අවන් එකේ සෙල්සියස් අංශක 75ට අවන් එක රත් කරලා මැද තට්ටුවේ තියලා විනාඩි 25ක් 30ක් පමණ කාලයක් බේක් කරගන්නවා.